මේ වෙන විට වැසි ලැබෙමින් පවතිනවා අපිට. මං හිතන්නේ ජලාගාස ආශ්‍රිත ප්‍රදේශවල තාම අතිපවන වර්ෂාව ලැබුණේ නැහැ. නමුත් ලැබෙමින් පවතිනවා. ඔබ තමයි ආරම්භයේ වර්ෂාවේ අපි කලින් ප්‍රකාශ කරා වාගේ දැන් ඉන්ෆ්ලෝස් පහුගිය දවස් දෙක ගත්තාම වැඩි වෙලා තියෙනවා. GWH දෙකක් වෙච්ච එක අටකුත් හතරකුත් ඇවිල්ලා තියෙනවා පහුගිය දවස් දෙකේ. සාධනීය තත්ත්වයක් අපි බලාපොරොත්තු වුණා වගේ මේක උඩට එනවා. ඉතින් ඔහොම තමයි මේක හැටි. දැන් මේ අවමේ අපි ඉන්නේ. අවමේ දැන් උඩට එනවා, පැවිල් අවසන් වෙලා. දැන් ඊයේ දවසේ ගත්තාම ජෙනරේෂන් එක අපි ගිගාවට් අවර්ස් 40 වෙලා තියෙනවා. ඊයේ තිබිච්ච වැසි සහිත කාලගුණයත් එක්ක බස්නාහිර පළාත විශේෂයෙන් බස්නාහිර පළාත තමයි ලංකාවේ වැඩිම ලෝඩ් එකක් ස්ථානගත වෙලා තියෙන්නේ. එතකොට ඒ තෙත සහිත කාලගුණය විශේෂයෙන් බලපානවා අපේ ඉල්ලුමට. එතකොට ඒ ඉල්ලුම 40 දක්වා, GWH 40ක් දක්වා පහත බැහැලා තියෙනවා. සාමාන්‍යයෙන් එතකොට අපිට ගත්තහම මේ තාප බලයෙන් තමයි ඒක අඩු වෙන්නේ. සාමාන්‍යයෙන් රුපියල් මිලියන 500ක විතර ඉතිරියක් අපිට දකින්න පුළුවන් ඒ ගැන ගත්තොත්. ඒ වගේ ඉතිරියක් වෙනවා ඒ වෙනකොට. ඉදිරියේදී වර්ෂාපතනය ලැබේවි. සමලව වතුර අවසන් නිසා මේ වෙනට දුවලා නැහැ. ඊර ඒතර අපි ලයින් එකයි ඒ සියල්ලංගෙම තමයි දුවලා තියෙන්නේ. මේ වෙන විට වතුර තත්ත්වයේ තියෙන්නේ ඇත්තටම 23.4 සියයට පිරලා තියෙන්නේ. ගිගාවට් පැය ගත්තොත් 280ක් තියෙනවා තවමත් අපි ගාව. ඉතින් විදුලි කප්පාදුවක් නම් ඉදිරියට එන්නේ නැහැ. මේ වැසි සහිත කාලගුණය තවදුරටත් වර්ධනය වේවි. අපිට ලැබිලා තියෙන ආරංචි විදිහට ගංගතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙනවා කියලා. ඉතින් හැමදාම අපිට පුරුදු විදිහට ඉදිරියට බලාපොරොත්තු වෙනවා අපි. අපේ මේ රිසෝස් ටික ජලාශය ටික පිරෙයි. කොමත් දෙසැම්බර් මාසේට කිට්ටුව තමයි නොවැම්බර් මාසේ අගහරි තමයි ජලාශ පිටාර මට්ටමට එන්නේ ඊසාන දිග මෝසමත් එක්ක. ඕක තමයි. ඔව්, එතකොට දැන් ඒහා සමගාමීව අපිට තාප බලාගාරවල මේ ජනනය අඩු කරන්න පුළුවන්. දැනට 60% වෙලා තියෙන තාප බලාගාර සමහර ලාවට මේ අපි බිඳුවේ දුවනවා. ඒ කියන්නේ නොදුවා ඉන්නත් පුළුවන්. නමුත් කෝල් එක අපි නවත්තන්නේ නැහැ. බේස් ලෝඩ් එක යනවා. එතකොට සාමාන්‍ය 10%කට විතර ප්‍රමාණයට බහිනවා. මේ කෝල් එක අවම කරනවා අපි ඒ වෙලාවේදී. ඉතින් එතකොට එහෙම තමයි මේ මිල ගණන් හැදෙන්නේ මේක. මොකද දැන් මේ දවස්වල මිල අධිකයි. එතකොට ලාභයි. ඒ දෙකේ මේ සාමාන්‍යයෙන් තමයි මේ මිල ගණන් හැදෙන්නේ. කොහොමත් මේ දවස්වල මිල අධිකයි. එතකොට ඉදිරියේදී ලාභ වෙනවා. ඔය දෙකේ එකතුෙන් සාමාන්‍ය අරගෙන ඒකත් ලාභ වුණොත් අපිට ජනතාවගේ සහනය ලබලා දෙන්න පුළුවන්. කොහොමත් දැන් මිල වෙනස් වීමක් එන්නේ ජනවාරි වල. ලබනම අවුරුද්ද ජනවාරි වල තමයි. එතනින් මෙහාට මිල වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ කාලේ අපිට වේදන් වෙන විදිය, මේ කාලේ කාලගුණය හැසිරෙන විදිය අපිට හරි වැදගත්. ඒකට මේ ඒ දත්තත් එක තමයි ওই මිල වෙනස් වීම මේ सिद्ध කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජනවාරි වල ලොකු විදිලි බල, ඒ කියන්නේ විදිලි බලෙන් මිලක් අඩු වෙයිද? නෑ, එහෙම නෑ. මේක තමයි සාමාන්‍ය විදිය. ලොකු ඉතිරියක් කියලා මම කියන්නේ දැන් පහුගිය දවස් ටිකේ මෙච්චර ප්‍රමාණයක් අපිට මේ වියදම් වෙනවා කියලා අපි ප්‍රකාශ කරුවා. ඒ වියදම එහෙම ගියනම් ලොකු බිලක් වැඩි කරන්න වෙනවා. නමුත් එහෙම වෙන්නේ නෑ. එහෙම යන බිල ආයේ අපිට ඉදිරියේදී අඩු වෙලා ඔය වියදම් තුලිත වෙනවා. ඒක තුලිත වුණාම පස්සේ මදිපාඩුව තමයි අපිට අය කරගන්න හෝ ඉදිරියක් තියෙනවා නම් ඒක ජනතාවට සහනයක් විදිහට ලබා දෙන්න පුළුවන්. දැන් ඇත්තටම මේ අපි ජූනි මාසෙත් ලබලා දුන්නනේ. ඒ ඩොලර් එකේ අඩු වීමත් එක්ක තමයි ඒක මූලික වෙන්නේ. ඊට පස්සේ සාපේක්ෂව මම හිතන්නේ මේ වෙළඳ පොලේ ගල්ලංගුරු මිල යම් ප්‍රමාණයකට අඩු වුණා. ඒ වාසිය ජනතාවට ලබලා දුන්නා. ඒක දැන් ලෝඩ් කරලා දුවනවා මේ වෙනකොට. මේ කරදරයක් නැහැ. දැන් ඊයේ රැත් සමනලවව නවත්තලා තිබුණේ. එතකොට ඒ ලයින් එකත් පද්ධතියට දායක වුණා මේ වැඩේ සමතුලිත කරගන්න. එහෙම ඕනම නැහැ කියන්නේ අපිට දකුණේ විදුලිය සහ අනිතක දැන් සමනලව ලංකාවේ විදුලි පද්ධතියට සම්බන්ධ විය යුතුයි. එතන සෑහෙන ජනනයක් තියෙනවා. ඒ ජනනය අපි කොහෙන්ද ගන්න? එහෙම නැත්නම් ලයින් එක තියෙන රිලයබිලිටි වලට සාමාන්‍ය ලංකාවෙන් 3 එකක් විතර එතනට යනවා.
දකුණු පළාත කියන්නේ සබරගමුව පළාතත් එතන තියෙනවා. එතුණෙන් එකට වැඩි ප්‍රමාණයක් ඒක ඒ හැටි ඉල්ලුමක් තියෙනවා. මොකද ඒත් තදාසන ප්‍රදේශයක් නේ. ඒ ඉල්ලුමටම සල්ලන්න මේ තියෙන විදිහේ පුළුවන් අපිට දෙන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ දෙන දෙන මේ උත්පාදන වියදම අඩු කරගන්න පුළුවන් කියන එක. ඒ සඳහා තමයි අපි මේ පිටසක් විදිහට ඉංජිනේරුව මැදිහත්වලා කටයුතු කළ යුත්තේ. මේ අමාත්‍යාංශයක් විදිහට අමාත්‍යාංශය මැදිහත්වලා කටයුතු කළ යුත්තේ. ඒකයි අපි මතු කරන ප්‍රශ්නේ. හැමතිස්සෙම අධික වියදම් විදුලි ලබා දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. කොහොමද ඉදිරියේදී අපිට වැසි ලැබෙයි? ඇත්තටම දැන් අපේ අත්දැකීමත් එක්ක තියෙන තව මාසයක් විතර යනකොට බොහොම සාධනීය තත්වයකට ජලාශ මේ පිරෙනවා කියලා. මම හිතන්නේ මිනිස්සු ඇති වෙන හෙම්බත් වෙලා ඉන්නේ පාවිච්චි නම් අවමයි කියලා අපිට විශ්වාසයි. ඒ පාවිච්චි තවත් අඩු කරන්න අවශ්‍ය නැහැ. මිදුළු බිලත් එක්ක ඇති වෙන්නම හෙම්බත් වෙලා ඉන්නේ. අපිටත් දරා ගන්න හරි අමාරුයි. ඉතින් මේ අරපිරු මැස්මෙන් පාවිච්චි කරන එක මම හිතන්නේ ඉතාමත් පද්ධතියට සහ රටට හරි වැදගත්. ඔබ හැගේ පුළුවන් නම් ඒ දේ කරන්න. මේ මොකද ඔබගේ මේ බිලටත් ඒක මේ අනිවාර්යෙන් ඒක මේ වැදගත් සාධකයක්. ඒක බිලටත් අනිවාර්යෙන්ම මේ විදුලිය දෙන්න අඩුවීමක් මතිකාවක් ඉඳා මධිකමක් හින්දා අරපිරිමැස් මෙන්නම ඉති ඒක රටට වැදගත්. මොකද අඩුවෙන් පාවිච්චි කරුත් දැන් මම අපිට ප්‍රකාශ කරා වගේ ආරම්භයේදීම දැන් ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙන වෙලාවට අපිට මෙතන සඳහන් වෙන්නේ 50 පයින්නවා. දැන් ඊයේ ඉල්ලුම අඩුයි සාපේක්ෂව සීතල කාලගුණයත් එක්ක. ඒතර 40 ගිගාවට් පැය 40 දක්වා බැහැලා තියෙනවා. ඉතින් එතකොට ඒ ඒ ඒ ගිගාවට් පැය 10 ඉතුරු වෙන්නේ අපිට තෙල් වලින්. උපරිම ඉල්ලුම තිබුණා වාර්තා වුණා 50.2ක් විතර වාගේ මේ ඉපරෙද. නෑ නෑ මුළු ලංකාවේ සමස්ත ලංකාවේම මේ මේ මේක. එතකොට ඊයේ වාර්තා වෙන්නේ 40 ගාණක්. ඉතින් ඒ 10ක අඩුවීම තෙල් වලින් තමයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ඩොලර් සහ අපේ පිරිවැයක් නේ ඉතුරු වෙන්නේ. ඉතින් එතකොට ඒකේ වාසිය එන්නේ ජනතාවට. කොහොමද ඔබ ඉතුරු කෙරුවොත් ඒ වාසිය බිලින් ලබා ගන්න පුළුවන් රටක් විදිහට අපිට ඒක ඇත්තටම වාසිදායකයි. තෙල් ගහන්න පුළුවන් නම් දිගටම දුවන්න පුළුවන්. ඉතින් අපිට එහෙම අනතුරක් හෝ කිසිම රතු එළියක් දැල්විලා නැහැ තාප විදුලිය නවත්තන්න ඕන කියලා. තාප විදුලිය දිගටම ගෙනියන්න පුළුවන්. තියෙන්නේ රටක් විදිහට අපි කොච්චර දුරට මේ තාප විදුලිය ගෙනියන එක. තාප විදුලිය කොහොමටත් නවත්තන්න බෑ. මං කිව්වා වගේ දැන් වතුර පිරෙන්න තිබුණත් අපිට කෝල් ප්ලාන්ට් එක නවත්තන්න බෑ. බේස් ලෝඩ් දුවන්න ඕනේ ඒ ප්ලාන්ට් එකේ හැටියේ. ඒක නවත්ත නවත්ත ගන්න පුළුවන් ප්ලාන්ට් එකක් නෙමෙයි. ඒ වගේ බේස් ලෝඩ් ප්ලාන්ට් දුවන්න ඕනේ. ඒක තියෙන කෝල් විතරයි. ඉතින් අනිත් ඒවා සමහර විට මේ අඩු කරගෙන දැන් දැනට උනත් අපි අඩු කරගෙන යනවා. ඒ කියන්නේ දැනට 60% විතර දායකත්වයක් තියෙනවා. මං ආරම්භයේදී ප්‍රකාශ කරේ ඒක. ඔව් උපරිමේ දුවනවා මේ වෙලාවේදී. උපරිමේ දුවනවා. ඔව් එතකොට දැන් මම කිව්වා වගේ නිකන් දිනපතා අඩුවීමක් තියෙනවා නම් ඒ අඩු වෙන්නේ මේ තාප විදුලියේ වැඩි විලටම ගන්න එක තමයි අපි ඉස්සෙල්ලා මඩු කරන්නේ. සාමාන්‍ය තත්ත්වයේ තියෙනකොට කියනවා. ඔව් තාප විදුලිය කොච්චර පාවිච්චි කරනවද සාමාන්‍ය නෝමල් වතුර උතුරා යන වෙලාවට ඇත්තටම තාප විදුලිය භාවිතයේ තියෙන්නේ නොරොච්චෝල විතරයි. එතකොට එතන සාමාන්‍යයෙන් 12%ක් විතර අපිට මේ තාප විදුලිය මේ අවමයකට යන්න පුළුවන් ජනනේ. ඒ හැරුණු කොට අනිත් ඩීසල් බලාගාර සියල්ල නවත්තලා අපිට දුවන්න පුළුවන් මේ පද්ධතිය. උපරිම යනවා කියන්නේ තව මං හිතන්නේ තව මාස දෙකක් විතර දෙකක් තුනක් විතර. ඔව් මේ වර්ෂාව ලැබෙන විදිහට තමයි අපිට තීන්දුව වෙන වර්ෂාව ලැබෙවි. මේ උපරිමයේ මාස දෙකක් තුනක් යනකොට අපිට මේක අඩු කරගන්න පුළුවන්. විදුලිය නිෂ්පාදනය වැඩි වෙනවනේ. නිෂ්පාදනය නෙමෙයි ජලයේ තියෙන මේ සහභාගීත්වය වතුරේ තියෙන කන්ට්‍රිබියුෂන් එක මේ තාපේ නවත්තන්න පුළුවන්. අපිට ඩීසල් බලාගාර නවත්තලා ඒවා ස්ටෑන්ඩ් බයි කරගන්න පුළුවන්. ජල විදුලියේ මේ සහභාගීත්වයේ දායකත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ 60% මාස දෙකක් කියමු අපි ඊට හැන්න ඕනේ. ඒකත් අඩුවේ දින දින අඩුවේ. දැන් වර්ෂාව සහිත කාලගුණය තියෙනකොට අපිට ස්වභාවිකවම මේ ඉල්ලුම අඩු වෙනවා. මොකද සීතලයි කාලගුණය. එතකොට ෆෑන් නැවතිනවා, ඒසි නැවතිනවා, ඒ වගේ තියෙනවනේ. එතකොට සීතල කාලගුණයට ඒකයි තියෙන්නේ. එතකොට ඒක ස්වභාවිකවම සිද්ධ වෙනවා. එතකොට මේ 60% දායකත්වයේ තව තුරත් අඩුවේ. තාප ඉල්ලුම අඩු කරගන්න අපිට හැකියාව තියෙනවා. ලංකාවේම ඉල්ලුම අඩු වෙනවත් එක්ක.
ඉතා පැහැදිලිව පුළුවන් ඒක තමයි අපි හැමදෙස්සම කියන්නේ ලාභදායි ජනනය මෙතනට ගෙනාවොත් පුනර්ජනනීය ලාභදායි බලශක්තිය මෙතනට ගෙනාවොත් ඍජුවම බිල අඩු කර ගන්න පුළුවන් ජනතාවට කියන්න පුළුවන් ඉදිරියේදී දැන් තියෙන බිල අඩු ජනවාරි වෙද්දි අඩු වෙන සාමාන්‍ය මොන වගේ ප්‍රමාණයක් අඩු වෙනවද තාම කියන්න බෑ එහෙම ඉඟියක් දෙන්න බෑ තාම අඩු වේද වැඩි වේද අපිට හිතා ගන්න අමාරු දැන් එකපාරක් අඩු කරලානේ තියෙන්නේ එතකොට දැන් ජනවාරි මාසේ පටන් ගත්ත මේ පූර්වකතනට වඩා දැන් අපි අඩුවෙන් දුවන්නේ ඉතින් ඇත්තටම වර්ෂාව අපිට සෑහෙන විදිහට දායකත්වයේ දුන්නොත් තවදුරටත් අඩු කරගන්න පුළුවන් වෙයි දැම්ම කියන්න බෑ එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා කරගන්න පුළුවන් වෙයි කියලා මොකද ඩොලර් එක අඩු වෙයි එතකොට කෝල් වල මිල ගණන් තවදුරටත් පහත බහි කියලා අපිට හිතෙනවා ඩොලර් එක අඩුනොත් ඍජුවම අඩු වෙනවා වැලේවක් වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ අඩුවීමක් තමයි අපි බලමු කොහොමද වෙන්නේ කියලා ඉතින් ජනවාරි වෙද්දී ඔව් The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය